සියලු යහපතේ උල්බදවන අපගේ දෙවි ස්වාමිනී
ඔබවහන්සේට නිසි ලෙස සේවය කරන්නට අපි සතුටු වන්නෙමු. ඒ අපගේ සම්පත වන්නේමය. ඒ ඔබවහන්සේට පිදිය යුතු ගෞරවයද නිසි භක්ත්‍යාචාරයද පුද කරනු සඳහා අපට වරම් දුන මැනව මේ කීර්තිය ඔබ ශුද්ධාත්මයන්න් සමග ඒකම දෙවියන් වසදාටම වැඩ සිටින්නාවුද රජකම් කරන්නාවුද ඔබවහන්සේගේ පුත්‍රයන්න් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. පළමුවන දේ ප්‍රකාශනය ඉත ඔබ පොතෙන් උපුටාගත් කොටසකි. කාර්යක්ෂම බිරිඳක සොහොන් කාර්යක්ෂම බිරිඳක කොහෙන් සොයාගත හැකිද? ඇගේ අගය මුතු මැණික් වලට වැඩිය. සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් නඩුවක් නැත. දිව්‍යති තාක්ම ඇ ඔහුට අයහපත නොව යහපත කරන්නීය. ඇ ලොම්හා හන සපයාගෙන සතුසින් අත්කම් වලට යෙදෙයි. ඈ ඉද්දට ඇගේ අත්පොරවා දෑතින් වවුන්න අල්ලයි. ඇගේ නොමසුරු අත දිල්දුන් වෙත දිගු කර ඇත. එය යාචකාදීන් වෙත විදහා ඇත. රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි. එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත. ඇගේ වැඩගතයුතු වල සඵලත්වය වර්ණනා කරන්න, ඇගේ වෙරවීරිය ජනතාවගේ පසසුමට ලක් කරන්න. දේවචනයේ මෙසේය. දිව්‍යන් වහන්සේට ස්තුත්. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තු භාග්‍යවන්තයෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තු භාග්‍යවන්තයෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති එතුමන්ගේ මාර්ගයේ හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝය. මන්ද ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහිය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තු භාග්‍යවන්තයෝය. ඔබ වාසනාවන්තය. ඔබට සුභසිද්ධ වන්නේය. ඔබේ බිරිඳ ඔබේ නිවස තුළ පළදරන විදිවැලක් මෙන් වන්නේය. ඔබේ දරුවෝ ඔබේ මේසේ වටා ඔලිව පැලමෙන් වන්නෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තු භාග්‍යවන්තයෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආශිර්වාද ලබන්නේය. සමිදානම සියොන්හි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබේ මුළු ජීවිත කාලයේදී ජෙරුසලමේ සුභසිත ඔබට දකින්නට ලැබේවා. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තු භාග්‍යවන්තයෝය. ශුද්ධ පෞලුතුමන් විසින් තෙසලෝනිකවරුන්ට ලියන ලද පළමුවන හසුනේ උපුටාගත් කොටසකි. සහෝදරවරුනි, මේ වාසිතුන කාල වේලා හා අවස්ථා ගැන ඔබට ලියාවීම අවශ්‍ය නැත. මන්ද රාත්‍රිහි පැමිණෙන සොරකමින් සමිධානන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබම හොඳ හැටි දන්නහුවේ. සාමය ඇත, අනතුරක් නැතැයි ඔවුන් කියන විට ගැබිණියකට විලිරුජා පැමිණෙන්නාක් මෙන් ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ. ඔවුන්ට කිසි ගැළවීමක් නැත. එහෙත් සහෝදරවරුනි, ඔබ අන්ධකාරය නොසිටින නිසා ඒ දවස සොරකමින් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත. ඔබ සැම ආලෝකයේ දරුවෝද දිවාකාලයේ දරුවෝද වන්නහුය. අපි රාත්‍රී කාලයේවත් අන්ධකාරයේවත් දරුවෝ නොවන්නුමු. ඒ නිසා අපි අන් අය මේ නිදාන සිට අවදිව සිහිකල්පනා ඇතිව සිටිමු. දේව වචනය මිසය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
අවිශ්වාසී විසිටින්න එවිට මම ඔබට ජීවන කිරුළ ප්‍රදානය කරමි සම්විධානෝ වදාන සේක තව කෙනෙකුට 2000ද තව කෙනෙකුට 1000ද බැගින්දී තමා යන ගමන ගියේය. රිදීකාසි 5000 ලැබූ තැනදී වාම ගොස් ඒ වෙනදාම් කොට තවත් රිදීකාසි 5000ක් උපදවා ගත්තේය. එලෙසම රිදීකාසි 2000 ලැබූ තැනදී තවත් 2000ක් උපදවා ගත්තේය. ඒ 1000ක් ලැබූ තැනදී ගොස් පොළවේ වලක් හරහා ස්වාමියාගේ මුදල සංවා තැබීය. බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා වූ ඔවුන් සමග ගණන් හිලව බැලිය. රිදීකාසි 5000 ලැබූ තැනැත්තේ තවත් රිදීකාසි 5000ක් ගෙනවොත් ස්වාමීනි ඔබ මට රිදීකාසි 5000ක් බාර දුන්නේය. මෙන්න තවත් රිදීකාසි 5000ක් උපදවා ගතිමි කීය. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් විශ්වාසී දාසය ඉතා අගේ ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපතියා කරමි. ඔබ දැන් නවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගී වන්නයි කීය. රිදීකාසි 2000ක් ලැබූ තැනැත්තේ දවුත් ස්වාමිනි ඔබ රිදීකාසි 2000ක් මට බාර දුන්නේය. මෙන්න තවත් රිදීකාසි 2000ක් උපදවා ගතිමි කීය. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් විශ්වාසී දාසය ඉතාගේ ස්වල්පයක් ගැන ඔබ විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපතියා කරමි. ඔබ දැන් නවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගී වන්නයි කීය. ඉන්පසු රිදීකාසි 1000ක් ලැබූ තැනැත්තේ දවුත් ස්වාමිනි ඔබ නොපුල තැනින් කපන වගා නොකල තැනින් පළ රැස් කරන තද හිතක් ඇති මිනිසියෙකු බව දැනගතිමි. එබැවින් මම බියෙන් ගොස් ඔබගේ රිදීකාසි පොළොවේ වලක සංගවා තැබිමි. මෙන්න ඔබ සතු දේ කීය. ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින් කම්මැලි කපටි දාසය මා නොපුල තැනින් කපා ගන්නා බවත් වගා නොපුල තැනින් පළ රැස් කර ගන්නා බවත් ඔබ දැන සිටියේද? එසේනම් මාගේ මුදල බැංකුවේ තැන්පත් කළ යුතුව තිබුණේය. එසේ කළේ නම් මා ආවිට මාගේ මුදල පොලියස් සමග ලබා ගන්න පුළුවන්කම තිබුණි. එබැවින් ඒ රිදීකාසි හොගෙන්ගෙන රිදීකාසි 5000 දැනත්තාට දෙන්න. යමක් හැටි දැනත්තාට දෙනු ලැබේ ඔහුට පමණටත් වඩා ලැබේ. යමක් නැති දැනත්තාගෙන් ඔහුට ඇති ටිකක් ගනු ලැබේ. මේ පළක් නැති දාසය පිටද අන්ධකාරයට නැරපා දමන්න එෙහිදී වැළපීමත් දත් මිටි කෑමත් ඇති වන්නේ යැයි කියනු ඇත. සමිධානන් වහන්සේගේ ස්වභාවජී මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ උත්සාහවන්තයෙක්ද? ප්‍රියවන්ත සහෝදර සහෝදරයනි, අද සුදු සුවිශේෂයේ ඔබට මට පැහැදිලි කරන කාරණාව තමයි ඉගැන්වීම තමයි. ස්වාමීන් වහන්සේ අද උපමාවකින් පැහැදිලි කරන්නේ අපේ ජීවිතයට මේ ස්වාමියා සහ මේ සේවකයන් තුන් දෙනාගේ ජීවිතයේ අරමුණ ගැනයි. ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, මේ සේවකයන් තුන් දෙනාගේ ජීවිතයේ සමහර අවස්ථාවලදී අපේ ජීවිතය හා සමාන වෙනවා. පළවෙනි සේවකයා විදීකාසි 5000ක් ලබනවා. දෙවෙනි සේවකයා විදීකාසි 2000ක් ලබනවා. තුන්වෙනි සේවකයා
පිදීකාසි 1000ක් ලබනවා ප්‍රේමන්ත සාවදර සවරේ අපේ ජීවිතයේ සමාන අවස්ථාවලදී අපේ හැකියා talent උපරිමයටම අපි ලැබිලා තියෙනවා සමහර අයට ඒ වගේමයි සමහර අයට හැකියාවන් අඩු ප්‍රමාණයක් ලැබිලා තියෙනවා ප්‍රේමන්ත සහෝදර සහෝදරයන් මේ අඩු ප්‍රමාණයක් ලැබපු අයයි වැඩි ප්‍රමාණයක් ලැබපු අයටයි අද ස්වාමින් වහන්සේ උගන්වන්නේ අපේ ජීවිතේ උන්වහන්සේට ඒ හැකියාවන් අරගෙන එන්නටයි කියලා. ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි මේ පළවෙනි සේවකයන් දෙදෙනාම ඔවුන්ට තිබිච්ච ඒ විදීකාසි වැඩි වර්ධනය කරගෙන ඔවුන් යනවා ස්වාමියා ගාවට. ස්වාමියා කියනවා යහපත් විශ්වාසී දාසය මාගේ ප්‍රීතිය ඔබටයි ඔබටයි. ප්‍රේමන්ත සහෝදර සහෝදරයන් බලන්න තුන්වෙනි සේවකයා ඔහුට ලැබිච්ච ඒ විදීකාසි ටික පොළවේ වළක් හරලා මේ විදීකාසි ටික සංගවල තියෙනවා ආපහු අරගෙන එනවා විදීකාසි 1000 සත්‍යයක්වත් වැඩි වෙලා නැහැ ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි සමාන අවස්ථාවලදී මේක හරි තීරණයක් කියලා අපිට හිතෙන්නට පුළුවන් නමුත් ස්වාමින් වහන්සේ ඔබට මට මතක් කරන්නේ මේ සේවකයා හැකියාව තියාගෙන උත්සාහයක් නැතුව ජීවිතේ ජීවත් කරවපු කෙනෙක් හැටියටයි ඔබේ මගේ ජීවිතේ තියෙන්නට පුළුවන් උත්සාහයන් හැකියාවන් නමුත් ඔබ ඒවා වැඩි වර්ධනය කරන්නේ නැහැ වැඩි වර්ධනය කරගන්නේ නැහැ අයියෝ මට බෑ මට ඕක කරන්නට බෑ මේ වගේ කියමන් අපේ ජීවිතයේ අනන්ත ලෙස අපි අත්දකලා ඇති මට වඩා අනිත් කෙනා කරනවා අම්මෝ එයා කොච්චර දේවල් කරනවද මම හිතින් පසුතැවෙනවා මට ලැබිලා තියෙන හැකියාව මම උත්සාහ කරන්නේ නැහැ ඒක වැඩි වර්ධනය කරගන්නට ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි අපි වැරද්ද කරගෙන තින්නේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ ඔබට මට හැමෝටම හැකියාවන් දීලා තිනවා talent දීලා තිනවා ඒක හොයාගන්න ඔබයි මමයි කටයුතු කරන්නට ඕනේ කටයුතු කරන්නට ඕනේ බියෙන් හිටියොත් බයෙන්ම තමයි ඉන්නට වෙන්නේ බය වුණොත් එහෙම සමාජයට බය වුණොත් එහෙම කටවල් වලට බය වුණොත් එහෙම සිතුවිලි වලට බය වුණොත් එහෙම අපිට කවදාවත් talentu වැඩි වර්ධනය කරගෙන ස්වාමීන් වහන්සේ ගාවට එන්නට බෑ ඒ නිසා ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි අපේ ජීවිතේ අපි වෙනස් කරගන්නට ඕනේ ඔබට මට ලබා දීලා තියෙන මේ talentu හැකියාවන් අරගෙන ඉන්නට ඕනේ ඔබේ මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ගාවට ස්වාමීන් වහන්සේ ඔබට මට අඩු ප්‍රමාණයක් දීලා තියෙනවා නම් උත්සාහ කරන්න වැටෙන්නට පුළුවන් වැටෙන්න ආයේ නැගිටලා උත්සාහ කරලා ජය ලබන්න මෙන්න මේටයි ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරන්න අද දින ඒ නිසා අපි ආඥා කරමු අපේ ජීවිතේ වෙනස් කරලා උන්වහන්සේගේ ආශිර්වාදය අරගෙන උත්සාහවන්තයා ජයගනී කියන කියමන අපේ ජීවිතේ සාර්ථක කරගන්නට අවශ්‍ය වරප්‍රසාද ඉල්ලලා අපි උන්වහන්සේට යාඥා කරමු ආමෙන් विश्वास जनता
මිනිසපෝදේශාද අපගැලුමුදේශාද වොන්වන්සේ සෝකයෙන් බැසවදාල්සේක ශුද්ධාත්මන්වහන්සේගේ අනුභවයෙන් කනිමරියාවන්ගේ මිනිස් බවගෙන වොන්වන්සේ මනුෂ්‍යයෝසේක තවද වොන්වන්සේ අපෝදේශා පොන්සේ පිරත් යටතේ කුණුසු දෙනකසු ලැබ මරණය වේදනාවෙද උකුති තැම්පත් කළ වූසේක ශුද්ධලිවි පරිදි වොන්වන්සේ තුනෙලවතානෝසේක ඕනාසේ ස්වර්ගාරෝහණ බලපියානාසේ දබුරුපසේ වැඩසිනේ සීක ජීවතුන්ද මලොන්ද විනිශ්චය කරන්නට ඕනාසේ මයිමානිත වෙල නැවතවන්න සීක ඕනාසේගේ රාජ්‍යද කෙරවරක් මැත්තේය පියානන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නිග්මෙන සමිදානන්ද ජීවදායක ඇඳුරු සුදාමනන් වහන්සේගේද විශ්වාස කරමි ඕනාසේ පියානන් පුත්‍රයන් සමග එකම මන්දාවක් මයිමෙන් ලබන සීක ඕනාසේ දිවසේම කතා කරසේක අපෝස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාවකේද විශ්වාස කරමි පෞගාව සඳහා එකම ප්‍රසාද සම්පන්නක තිබව අදහා ගනිමි තවද මලුන්ගේ නැතිගිරීමද මත වෙන සදා ජීවිතයේ බලාපොරොත්තු වෙමි ආමේන් शक्ति जनता जनता अवश्य स्वामीता මිකිදී අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා ආමෙන් සුවඳ සපිරි පිපෙන මලක් මම නෙලන්නේ නැහැ මහද महोत्तम देवी पियाननी भगवान श्री दिली अभय में नोडिना पुदपन पिलिगन्नट करुणा करमेनव भगवान सेवित अभय भक्ति आदरे वेडी वर्धने करगनिमिन දිවිගෙවමින් සදාතන ජීවිතය ලබා ගැනීමට එමගින් අප සුදුසන් කළ මැනව
මේගීදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමග දේවන සේක්වා. ඔබේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දිවන්නන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යෝද යුතුයද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනි සියලු බලදී සදාතන දේවී ස්වාමිනි සෑම කාලයේද සෑම තැනේද අප ඔබ වහන්සේට තුති බිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණීය ගැළවීම දායකය. පාපන්ධකාරයේ ගැළී විසිරී ගිය ඔබ වහන්සේගේ දරුකැල ඔබාන්සේගේ පුජයනන්ගේ සිල්ලය මගින්ද සුදාමයනන්ගේ අනුභාවෙන්ද මිහිපිට ඔබවහන්සේගේ පවුල මෙන්නේ රැස් කළ සේක. මෙසේ ඔබවහන්සේගේ ශුද්ධ සභාව පාරිශුද්ධ ත්‍රිත්වයේ එකත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය මෙන්ද සුදාමයනන්ගේ මන්දිරය මෙන්ද මිහිපිට ඔබවහන්සේගේ කරුණා මහිමේ පස සන්නීය. එහෙන් අපි දුසුල සේනාවන්හායෙක්වි ඔබවහන්සේගේ ප්‍රශංසාව මහිමේ ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධේ සුවිශුද්ධේ ලෝකාගදී ස්වාමින් වහන්සේ සුවිශුද්ධේ අහසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් බඩුතුමානු භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. සිය ස්වාමින් වහන්සේ සර්වවින්න සුවිශුද්ධේ සියලු සුවිශුද්ධතාවයේ උද්ගත වහන්සේමය. ඒ නවාසගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පන්රු පාරිශුද්ධවත් කරන මෙන්න අයදෙමු. අපේසේ අගනේ මේ පන්රු අපෝදේශා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර උබේ රගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා සුෘතිය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය බෝධිසා පවරාතෙන් ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳුව පසුව ඕන්වන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපදා සූගිය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙන්ගෙන පානය කරන්න සැබවින්ම මෙ අභියනවද අනන්තෝද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පෞකමාව සඳහා බෝධිසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුණ ලබන්නේ මා සී කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිලාෂ ප්‍රකාශ කරමු. සීපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලන්ද අපේ වහන්සේට පුද කරමු. ඔබවහන්සේ හැමයේ සිටින ඔබවහන්සේට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබවහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා ඔබ සැම සුදාගෙන මිසින් එක්සත් කරන ලබන ලෙස අවනතවයි සිටිමු. ස්වාමිනි මුල්ලෝවේ පැතර පාලන ඔබවහන්සේගේ ශුද්ධ සභාව සීපත් කරන මැනම ප්‍රැන්සිස් නැමති අප පොතු පියානන්ද මැල්කම් රංජිත් නැමති අපගේ ආගරාධ ගුරුතුමන්ද එතුමන්ගේ සහායක රජකෘතුමන්ලාද සකර පූජක පිරිස සමග එම සභාව දයාගුණය පිළිපොන්නන්නට සැලසුන මැනව උතානයේ බලාපොරොත්තු ඇතුව මීගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබාන්සගේ දානුකම්පා කෙරේ විශ්වාසය ඇතිව නැසුන අනුගුස්සයන්න්ද සීකර ඔබාන්සගේ ශ්‍රීවත මණ්ඩල ආලෝකයේ වෙත පිළිගත මැනව අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව භාග්‍යවත් දේමාතාණන් කන්නි මරියාවන්ද භාග්‍යවත් අපොස්සලුන්ද සෑම කාලයන්නීම වහන්සේගේ කැමැත්ත ඉටු කර මින්දිවගේ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවණයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවද ඕනා සම්පවහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබවහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද
උභාන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි සුදානනන් හා සමග ඒකව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයන් මහිමයන් සදාටමත්මි. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පවහරණ තනන් වහන්සේ අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීමලත් අපි සැම දෙන භාග්‍යවන්තයෝ වන්නෙමු. ස්වාමිනි ඔබ වහන්සේ මාගේ නිසර වඩින්නට මම සුදුස්සෙක් නොවේමි. ඒත් වචන ප්‍රමාණක් වදාළ මැනව ඉතින් මාගේ ආත්මය සුවන්නේය. සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින්
දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබගෙන් කිසි කලක අහක් නොවෙන්නට මට කරුණා කළ මෙනව ස්වාමිනිය වහන්සේගේ පුත්‍රයන්න්ගේ පුත්‍රයන්න් තමන් වහන්සේ සැමරීම පිණිස අපටාන කළ දිව්‍යාභිරහස්සාව සිදු කළෙමු. එම දිව්‍යාභිරහස්සේ දීමනාව ලබාගත් අපි ඔබ වහන්සේට තුති පුදන්නෙමු. මේ දිව්‍ය සප්‍රසාදය මගින් ඔබ වහන්සේගේ ප්‍රේමය අප හෘදයන් තුළ නිරතුරු වර්ධනය වීමට සලසනමින් අප ඔබ වහන්සේගෙන් බැගෑපත්වායිද සිටිමු. මේ ගීතය අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සියලු බලති දෙව මහත්මයාණන් වන පියාණෝද, පුත්‍රයාණෝද, සුදාම්‍යාණෝද ඔබ සම ආරක්ෂා කරන සේක්වා. යන්න සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සැමට ජේසු පිටයි ජේසු පිටයි ෆාදර්